ए आई ओ आउ संध्याक्षरान, संध्याक्षरान। දැන් ඇයි මේ වට සංධ්‍යාක්ෂර කියලා කියන්නේ? මම දන්න දැක්කේ මේ අකුරු හැදිලා තියෙන්නේ අකුරු දෙකක එකතු අකුරු දෙකක් එකතු වෙලා සංධි වෙලා නේ. එතකොට මට කියන්න කොහමද ඇදෙන්නේ? එයන් නැදෙන්නේ කොහමද? අයන් නැයි ඊයන් නැයි එකතු වෙලා යන්න. අයන් නැයි ඊයන් නැයි එකතු වෙලා නේ. අයි හැදෙන්නේ आयन नहीं यान नहीं आयन नहीं यान नहीं ओ है देने आयन नहीं वो यान नहीं आयन नहीं वो यान नहीं करा आउ है देने आयन नहीं वो यान आयन नहीं वो यान नहीं तो फिर हाय एनी साथ आई में वाट क्या बना के रहते संध्याक्षर संधि अक्षर ये ना दासिन तमाई संध्याक्षर के लग यान हरी एक ना इच्छर संकीर्ण है यार वागे දැනගන්න සංකීර්ණයි 18කටත් ඊට පස්සේ 90ක් දක්වා බෙදලා යනවානේ. හරි මේක ඇත්තට සංකීර්ණ එකක් නෙවෙයි. ඒ නිසා අපි මේක සටහන් කරගනිමු. මෙම සූත්‍රයෙන් කියවෙන පරිදි දැන් මෙම සූත්‍රයෙන් කියවෙන පරිදි මෙම සූත්‍රයෙන් කියවෙන පරිදි A I O U යන අක්ෂර හතර अक्षर हतर संध्याक्षर नामीन हैदिन वे හරි තවටි අපි ලියන්න තියෙනවා ඊට කලින් පොඩි යන්න මෙන්න මේ දෙකේ පොඩ්ඩක් බලන්නකෝ මේ වර්ණ ඊළඟට අක්ෂර මෙන්න මේ වචන දෙකම හම්බ වෙනවා නේද අපිට මේ මේ අකුරු නියෝජනය කරන්න ඔව් මොනවද හම්බ වෙන වචන දෙක වර්ණ අක්ෂර අක්ෂර කියන එක මේ දෙකේ වෙනසක් තියෙනවද නැද්ද තියෙනස වර්ණ කියන්නේ මේ අකුරු අයන්නයි ආයන්නයි වගේ අකුරු දෙකක් තියෙන එකක් අක්ෂර කියන්නේ එක අකුරක් විතර අන්න හරි මේ පොඩි අර එක හරියටම කිව්වා අන්න ඒක තමයි මට පැහැදිලි කරන්න ඕනේ මේක සමහර අය මේ දන්නේ නැහැ මේක වර්ණ වර්ණමාලාව ඒ වගේම අක්ෂර මාලාව කියලා ගන්නවානේ එතකොට වර්ණ කියලා ගත්තොත් අවර්ණයේ කිව්වම මේකේ කීයක් තියෙනවද අයන්නයි ආයන්නයි දෙකම අයිති හරිද අවර්ණයේ කියලා ගත්තාම එකකින් අවර්ණ කිව්ව ගමන් අදහස් වෙනවා අයන්න සහ ආයන්න කියන දෙකම හරි අපි අක්ෂරයක් කියලා ගත්තොත් ආ අක්ෂරය කියලා ගත්තොත් එහෙම අයන්න විතරයි එහෙම යෙදෙන්නේ නැහැ ඇත්තටම නේ එහෙම යෙදෙන්නේ නැහැ අර සමාන ස්වර අක්ෂර කියලා හඳුන්වන්නේ නැහැ ඒ sorry මේ වර්ණ කියලා හඳුන්වන්නේ නැහැ හරි සමාන ස්වර ඒ මෙහාටම ඉතින් ඉතින් ඒවා මේ මොනවද කියලා හඳුන්වන්නේ ඒ අයෝ කියනවා මේ කොට දාන්න පුළුවන්ද වර්ණ කියන කොට ඒ අයෝ කියන ටික වර්ණ කියන කොට දාන්න පුළුවන්ද බෑ සර් බෑ ඒ වර්ණේ ඕ වර්ණ කියලා දාන්න බෑ ඇයි හේතුව
ඒ ප්‍රභේද දෙකක් නැහැ මේ වගේනේ. ඒව දාන්න බෑ. එතකොට මේ වර්ණ කියලා ගත්තාම එකෙන් අකුර අර රස්වේ සහ දීර්ඝයේ තියෙන අකුර දෙකම අයත් වෙනවා. එක දැනගෙන හිටියා කතා කර කොණියම් වල දැනගෙන ඉන්නවා. තවත් අනිත් අය දන්නවා ඇති. සමහර නොදන්න අයත් ඉන්න ඇති. ඒකයි මම ඒකට පැහැදිලි කිරීමක් කරේ. හරි. අපි ලිව්වේ මේවා සංධ්‍යාක්ෂර කියලා කියනවා කියලා නේ. ඒවා ඒවා එසේ හැඳින්වෙන්නේ එසේ හැඳින්වෙන්නේ ඒවා එසේ හැඳින්වෙන්නේ එම එක් එක් අකුර එම එක් එක් අකුර නිර්මාණය වී ඇත්තේ නිර්මාණය වී ඇත්තේ අක්ෂර දෙකක එකතුවකින් හෙවත් අක්ෂර දෙකක එකතුවකින් හෙවත් අක්ෂර දෙකක එකතුවකින් හෙවත් අක්ෂර දෙකක් සන්ධි වීමෙනි අක්ෂර දෙකක් සන්ධි වීමෙනි එය සිදුවන්නේ පහත පරිද්දෙනි පහත පරිද්දෙනි එහෙම කියලා පොඩ්ඩක් ලියන්න අපි ඒක කොහොමද එන්නේ මේක අපි අනිත් පැත්තට අරලා ගන්න ඕනේ අයන්න දන යන්න සමානයි යන්න ඔය පිළිවෙලට හතරම ලියන්න ඕන පුරාණේද ලියන්න තනිය බෝඩ් එකේ ලියන්න ඕනේ නැහැ නේ මම අයන්න දන යන්න සමානයි යන්න අයන්න දන යන්න සමානයි අයන්න මේ පිළිවෙලට ලියන්න හරිද ලියාගෙන ඉවරලා කියන්න හරි සර් ඊළඟට හතරවෙනි සූත්‍රය මේක පැහැදිලි ගැටලුවක් නැහැ ඒ ප්‍රමාණවත් එක ලියාගත්ත එක හතරවෙනි සූත්‍රය හතරවෙනි සූත්‍රය උභයේස්වරා උභයේස්වරා උභය කියලා කියන්නේ මොකද්ද බඩියා අපි අහලා තියෙනවා උභය ජීවීන් ගැන එහෙම කියන්නේ උභය කියන්නේ තේරුම දෙක 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 කියන එකනේ अक्षर वर्ग देखा
මොනවද ඉස්සලා මේකේ ගත්තේ සමානාක්ෂර නේ සමානාක්ෂර ඊට පස්සේ දැන් මොහොතකට කලින් ඉගෙන ගත්තා සංඛ්‍යාක්ෂර නේ එතකොට මේ සමානාක්ෂරයි සංඛ්‍යාක්ෂරයි දෙකම එකතු කරලා ගත්තට පස්සේ ඒවට කියනවා මොනවද කියලාද මේ ස්වර කියන්නේ මොන ගන්නේද ස්වර කියන කොටස හරි ස්වර කියන කොටස එතකොට බලන්න අර ස්වර ටික ඔක්කොම කියන්නේ නැතිව ස්වර ටික ඔක්කොම කියන්නේ නැතිව හරියට කිව්වනම් කොහොමද කියන්න වෙන්නේ මේ ස්වර ටික ගැන ඔක්කොම හඳුනන මොකක් කොහොමද කියන්න වෙන්නේ ස්වර කියක් කියවන්න ඕනද सर किया क्या होने वाला दांत रखने दांत रख के अल पहने आई ई ओ ने एटी को कोम किया ला तमाई एटी को कोम किया ला तमाई स्वरा किला आवश्यक कराने में सोच रहे ने अबे सारस्वत का तो रहमत का दगले सारस्वत का तो रहमत का दगला दिए ने අර ස්වර 14ක් කියන්න තියෙන එක අකුරු කීයකට සීමා කරලාද අකුරු තුනකට සීමා කරලා තියෙනවා නේ අකුරු තුනකට සීමා කරලා තියෙනවා කෙටි කරලා තියෙනවා නේ අකුරු තුනකට සීමා කරලා තියෙනවා දේව කළ මොකද කරේ උබේ ස්වර අර මුලින් කියපු දෙකම එකතු කරාම ඒකට කියනවා ස්වර කියලා කියනවා කෙටි ක්‍රම පාවිච්චි කරලා තියෙනවා මීටත් වඩා කෙටි කිරීමක් තමයි අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙන ඉස්සරහට ඉගෙන ගන්න තියෙන අපිට හම්බ වෙනවා ප්‍රත්‍යහාර කියලා જાතියක් නේ වංශලා කලින් ඉගෙන ගැති පහේ පන්තිත් නේ ප්‍රත්‍යහාර කියලා જાතියක් නේ එතකොට ප්‍රත්‍යහාර වලට යනකොට මේ වගේව තවත් කෙටි කරනවා ද ව්‍යංජන අකුරු 33ම දක්වීම සඳහා පාවිච්චි කරන අකුරු කීයක්ද ප්‍රත්‍යහාර ක්‍රමයට අනුව කොළඹ කෙනෙක් කියන බලන්න දෙකයි මනාද අකුරු දෙක අබ ප්‍රත්‍යහාර ව්‍යංජන අකුරු 30 ඔව් 33යි නේ ව්‍යංජන අකුරු 33 හැඳින්වීම සඳහා පාවිච්චි කරන ප්‍රත්‍යහාර කියන්නේ මොන ප්‍රත්‍යහාරද හස ප්‍රත්‍යහාරනේ එතන මේ හස කියලා ගත්ත ගමන් එතනින් අකුරු කීයක් කියවෙනවද අකුරු 33ක් කියවෙනවා ඔක්කොම 35ක් තියෙනවානේ ඒ 35න් එතකොට අර අනුසාරය සහ විසර්ගය හැරෙනම 33යි තියෙන්නේ එතන හස ප්‍රත්‍යහාරය කියව ගමන් හස කියන මේ අකුරු දෙකයි කියන්නේ ඒකෙන් නියෝජනය වෙන අකුරු කීයක්ද 33 හරි ඒ කියන්නේ අපි ඉස්සරහදී කතා කරන්න තියෙනවා අපිට හරි එතන කෙටි ක්‍රියාවක් තමයි කරලා තියෙන්නේ අර ස්වර 14ක් දක්වන්නේ නැතිව ස්වර 14ක් දක්වන්නේ නැතිව උබේ කියන වචනේ දාලා වෙලා මුලින් කියපු අක්ෂර කාණ්ඩ දෙක එකට එකතු කරලා ඒ දෙකට අයිති වෙන අකුරු ටික ස්වර නමින් හඳුන්වලා කියලා මෙතන කෙටි කරලා දක්වලා තියෙනවා හරි හරි එහෙමනම් අපි ඒ ගැන ලියා ගනිමු ගොඩක් ලියන්න දෙයක් නැහැ ඒක මෙම සූත්‍රයෙන් කියවෙන්නේ ඉහත දක්වන ලද සමානාක්ෂර හා සන්ධ්‍යක්ෂර එක්ව ගත් විට ස්වර නමින් හඳුන්වන බවයි හඳුන්වන බවයි
समानाक्षर दहया समानाक्षर दहया संध्याक्षर हतरा संध्याक्षर हतरा एक्व गात्वित संस्कृत भाषावे अति स्वर संख्याव संस्कृत भाषावे अति स्वर संख्याव एक इतर संकीर्ण है पहले जी आते इला डांग का पाहा आसने सूत्र में कहते डांग का पाहा सूत्र है अवर्जा नामिना अवर्जा नामिना अवर्जा नामिना